අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පටන් ගත්තේ අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපාරයට ලෝගෝ එකක් හදනවා. ඇයි මේ ලෝගෝ එක හදන්නේ? ලෝගෝ එක තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ව්‍යාපාරය පිළිබඳ සංක්ෂිප්ත කරුණු ටිකක් ලෝකෙට කියන්න. මුළු ලෝකයක්ම අපේ ව්‍යාපාරය පිළිබඳව මුලින්ම දැනගන්නේ මේ ලෝගෝ එකෙන්. දැන් අපිට හිතේ ඇඳෙන ලෝගෝස් තියෙනවා නේද? බලන්න සමහර ව්‍යාපාර ගැන මතක් වෙනකොටම අමින මේ ලෝගෝ එක. මේ ලෝගෝ එක දැකපු ගමන් අපි දන්නවා මේක තමයි මෙන්න මේ බිස්නස් එක. මේක තමයි ඒගොල්ලන්ගේ ව්‍යාපාරය, මේ කම්පැනි එක. ඒ විදිහට අපි දැනගන්නවා. එතකොට මේ ලෝගෝ කියලා කියන්නේ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මේ වෙළඳ සන්නාමය කියලා කියන්නේ හරිම වැදගත් දෙයක්. එතකොට මේ ලෝගෝ එකක් හදනකොට ගොඩාක් වෙලාවට වාසනාවන්ත දේවල් ඉස්මතු කරලා තමයි අපි මේ ලෝගෝ එක නිර්මාණය කරන්න ඕනේ. වාසනාවන්ත දේවල් ඉස්මතු කරලා ලෝගෝ එකක් නිර්මාණය කරනකොට අනිවාර්යයෙන්ම ඒ ලෝගෝ එකත් එක්කලා වාසනාව බැඳිලා තියෙනවා. මම ඒක ගොඩාක් දැකලා තියෙනවා. ගොඩාක් වෙලාවට මම මේ ලෝගෝ එකක් දැන් විවිධ ව්‍යාපාරවල ලෝගෝස් මම අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කරනකොට ඒ තියෙන විදියත් එක්කලා ඇත්තටම ඔවුන් කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද කියන එක පිළිබඳව මම පොඩි මම්ම සමීක්ෂණයක් කරලා තියෙනවා. ඊයේ මම කොටා කරුණු එකතු කරගෙන තියෙනවා. ඊට අමතරව මම දැකපු දේවල් වලින් මම එකතු කරගත්ත දැනුම තුලින් මට හිතුණා ගොඩාක් මේ වෙළඳ ව්‍යාපාර වලට ඉතාම වටින වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඒක ඇත්තටම කරන්න බලාපොරොත්තු ඇති වුණේ අද උදේ මම එක වෙනම ලෝගෝ එකක් නිර්මාණය කරා. ඒ ලෝගෝ එක නිර්මාණය කරනකොට තමයි මට හිතුනේ ඔබටත් මේ පිළිබඳව කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මම හැම වෙලාවෙම හැම දෙයක්ම මම මගේ ජීවිතේ කරන දේවල්, මගේ අත්දැකීම් හැම දෙයක්ම මේ මගේ YouTube channel එක හරහා බෙදා ගන්නවා. ඒවා මගේ හිතේ හිර කරගෙන මම විතරක් දැනගෙන තියාගන්නේ නැහැ. ඔබටත් මම ලබා දෙන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. දැන් මුලින්ම අපි මේ ලෝගෝ එකක් හදනකොට මේ අපි පාවිච්චි කරන්න ඕනි දේවල් පිළිබඳව මම ඉස්සෙල්ලම ඔයගලන්ට කියන්න. මුලින්ම අපි ලෝගෝ එකකට වර්ණයක් දෙනවනේ. එතකොට මේ වර්ණ දෙනකොට කිසිම වෙලාවක තද පාට පාවිච්චි කරන්න එපා. තද පාට. දැන් අපි ගොඩක් වෙලාවට වර්ණ තෝරගන්නකොට එළිය පාට තමයි ලෝගෝ එකට පාවිච්චි කරන්න ඕනි. තද අඳුරු පාට පාවිච්චි කරන්න එපා. ඒ වගේම ඔබ මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්නව නම් ආයතනයක් පටන් ගන්නව නම් කිසිම වෙලාවක ඒ ආයතනය අඳුරු පාටින් සැරසිලි කරන්න එපා. ඒ කියන්නේ අඳුරු පාටක් එකතු කරන ඒ ආයතනයට අඳුරු පාටක් එකතු කරන්න එපා. එහෙම අඳුරු පාටක් එකතු කරොත් ඇත්තටම ඒ ආයතනය ටික කාලෙකින් ඔබට පෙනෙයි පාඩු ලබන ආයතනයක් බවට පත් වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම ඒ ආයතනයේ ඊට සම්බන්ධ දැන්වීම් පත්‍රිකා මේ හැම එකක්ම හරියම එළිය වෙන්න ඕනේ. ඊළඟට ඒක අපි අර ආයතනයේ ඉස්සරහින් ගන්න ඒ නාමපුවරු මේ හැම එකක්ම ප්‍රබල ලෙස එළිය වෙන්න ඕනේ. එළිය වුණාම තමයි මේ ආයතන ඊටාම දියුණුවට පත් වෙන්නේ. එතකොට දැන් මේ එක ආයතනයක් පිළිබඳවනේ මේ දැන් මම මේ කතා කරන්නේ ලක්ෂ සංඛ්‍යාත මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අයට. එතකොට හැම ආයතනයක්ම දියුණු වුණොත් බලන්න මේ රට අපිට දියුණු කරන්න පුළුවන්. හැම ආයතනයක්ම ලාභ ලබනවා කියන්නේ මොකද්ද? අපි රටක් විදිහට ලාභ ලබනවා කියන එක. ඒ නිසායි ඇත්තටම මේ වීඩියෝ එක වටිනම වීඩියෝ එකක් වෙනවා කියලා මම ඔබට කිව්වේ. මේ විදිය වැරදි කරනයි මං අනන්ත දැකලා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකවත් ඔබේ නාම පුවරුවට සහ ඔබේ ලෝගෝ එකට අඳුරු පැහැයන් පාවිච්චි කරන්න එපා. එතකොට පාවිච්චි කරන්න හොඳ පැහැයන් මොනවද? වාසනාවන්ත පැහැයන් මොනවද? ඔබට මුදල් ආකර්ෂණය කරන්න නම් ඔබ නිතරම පාවිච්චි කරන්න ඕනි රන් පැහැය හෝ රන් කහ පැහැය. මං හැම වෙලාවෙම කියන්නේ පුෂ්පරාග මැණිකේ පාට. පුෂ්පරාග මැණික්වල පාට තමයි හරිම මුදල් ආකර්ෂණය කරන පාට. එතකොට රන් කහ පැහැය හෝ රත්තරම් පැහැය තමයි මුදල් ආකර්ෂණය කරන පාට. ඊළඟට ඔබට යස ඉසුරු වැඩි කරන, එහෙම නැත්නම් අපි කියන්නේ මේ වෙල්ත් එක වාසනාව වැඩි කරන්න, එහෙම නැත්නම් ඔබේ ඔබව සෞභාග්‍යමත් කරන පැහැය තමයි කොළ පැහැය. ඒකත් අඳුරු කොළ පැහැය නෙමෙයි ලස්සන කොළ පැහැය.
කොළපැහැයත් ඔබට පාවිච්චි කරන්නට පුළුවන් ඔබේ ලෝගෝ එකකට එහෙම නැත්නම් ඔබේ නාම පුවරු සඳහා. ඊළඟට කීර්තිය එහෙම නැත්නම් යස තමන්ගේ ප්‍රසිද්ධිය එකතු කරන පැහැය තමයි නිල් පැහැය. නිල් පැහැය කිව්වත් ලස්සන එළිය ආකාශ නිල කියලා අපි කියන්නේ. මෙන්න මේ ආකාශ නිල තමයි පාවිච්චි කරන්න උනේ පාට විදිහට. ඒකෙනුත් අපිට ඉතාම හොඳින් ඔබේ ඔබට ආකර්ෂණය වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබ ඔබ පාවිච්චි කරන ඒ පැහැයත් එක්කලා ඔබ ප්‍රසිද්ධ වෙනවා. ඔබේ කීර්ති නාමය වැඩි වෙනවා. එතකොට මේ පාට තුන තමයි ඔබ බහුලවම යොදා ගන්නට උනේ ඔබ ලෝගෝ එකක් ඩිසයින් කරනවා නම්. එහෙම නැත්නම් ඔබ මේක මේ විදිහට ඔබේ බිස්නස් එක හරිගස්ස ගන්නවා නම්. හරි, දැන් අපි පැහැයන් ගැන දන්නවා. ඊළඟට තව මොනවද මේ සංකේත? එකත් ඉතාමත්ම වැදගත්. දැන් සාමාන්‍ය සංකේතවලදී මම ඔබට හැම තිස්සෙම කියනවා වාසනාවේ සංකේතය තමයි මේ සෝබා දහම දීලා තියෙන වාසනාවේ සංකේතය තමයි අංක 8. අංක 8 කියන එක අනිත් පැත්තට ගත්තාම ඉන්ෆිනිටි. නොනවත්වාම මුදල් ආකර්ෂණය කරගන්න, නොනවත්වාම ඔබට යම් කිසි ප්‍රතිලාභ ආකර්ෂණය කරන අංකය තමයි අංක 8. එතකොට මේ අංක 8 හැමතිස්සෙම හිතට දැනෙන විදිහට අංක 8 කියන සංකල්පය මේ ලෝගෝ එක බලන කෙනාටත් දැනෙන විදිහට ඔබට පුළුවන් නම් පාවිච්චි කරන්න ඒක ඉතාමත් හොඳයි. දැන් මේ ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අංක 8 පාවිච්චි කරන දැන් මෙන්න මෙහෙම S අකුරේ හැඩය හරි අංක 8 හරි දොඩංගෙඩි දෙකක හැඩය හරි මේ විදිහට පාවිච්චි කරන කොච්චර වෙනද සන්නාම තියෙනවද ලෝගෝස් තියෙනවද මේ ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන. එක ඉතාමත්ම හොඳ අංකයක්. ඒක නිසා ඔබට අංක 8 පාවිච්චි කරපු අංක 8 පේන විදිහ වෙනද සන්නාමයන් ඔබට නිර්මාණය කරගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම අපි කියනවා දැන් ඔබ දන්නවා මේ ලෝක ප්‍රසිද්ධයි මිකී මවුස්. බලන්න මිකී මවුස් මේ මීයා සම්බන්ධව. මේ මීයා කියලා කියන්නේ අපි කියනවා මේ හරියට වාසනාව ලබා ගන්නට පාවිච්චි කරන්න පුළුවන් හොඳ සංකේතයක් කියලා. මීයා හොඳ සංකේතයක් කියලා කියනවා. දැන් සමහර තැන්වල මේ මීයා කියන එහෙම නැත්නම් මේ සතාව අලලා අපිට පුළුවන් නම් ලස්සන ලෝගෝ එකක් නිර්මාණය කරන්න ඒකටත් ඉතාම හොඳින් මේ ඒකටත් ඉතාමත්ම හොඳින් අපි කියනවා ඒකේ වාසනාව රැඳිලා තියෙනවා කියලා. ඇත්තටම මීයන් වාසනාවේ සංකේතයක් කියලා කියන සමහර වෙලාවට මේ සංකල්පය එනම ඇත්තේ ගණදිවියන්ගේ වාහනේ මීයා වෙන හින්දා වෙන්නට පුළුවන්. කෙසේ නමුත් මීයා තියෙන සංකේතයන් මම දැකලා තියෙනවා. ඉතාම හොඳ වෙළඳ සන්නාමයන් වෙලා තියෙනවා, හොඳ ලෝගෝස් වෙලා තියෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් S අකුරින් පටන් ගන්න S අකුරින් පටන් ගන්න ඔබේ වෙළඳ නාමයේ S අකුරින් පටන් ගන්නවා නම් ඉතාම හොඳයි කියලා කියනවා. ඒ වගේම මේ එක මේ බලන්න දැන් මේ කැල්කියුලේට් යුවර් නේම් වැලියුස්. මේ නේම් වැලියුස් කියලා කියන්නේ දැන් මේ නමකට එන අගයක් තියෙනවනේ. අපි දැන් මේ අපේ මේ තියෙන ආයතනයට වෙළඳ නාමයක් දෙනවා. ඒ නාමය දෙනකොට මෙන්න මේ ඒ නාමය අපි ලියාගත්තහම අකුරු විදියට ලියාගත්තහම ඒ අකුරින් අකුරට අපිට අංකයන් දෙන්න පුළුවන්. මේ අංක ටික එකතු කළා අපි හිතමු 35ක් කියලා ආවේ. ඒ නාමය අරගත්තට පස්සේ ඒ නාමය අපි කැල්කියුලේට් කරලා බලනවා මේ අගයන් ටික දීලා ඒ ටික අරගෙන ඒ ටික ඔක්කොම එකතු කරාම අපි හිතමු 35 කියලා ආවේ. 35 3 5 ආයෙත් එකතු කරන්න ඕනේ. ආයෙ එකතු කරලා එක අංකයක් එන විදිහට ගන්න ඒ එන අංකය අංක 8 විදිහට එනවා නම් ඒකත් ඉතාමත්ම හොඳයි. දැන් මේ 35 ඇදෙන විදිහ මම ඔයගොල්ලන්ට චුට්ටක් කියලා දෙන්නම්. දැන් අපි හිතමු අපි අපේ ආයතනයට දුන්නා කියලා නමක් සරු කියලා. එතකොට මේ සරු කියනකොට S නේ මුලින්ම එන්නේ. S වලට 1. සා S A නේ ඊළඟට. එතකොට A වලටත් 1. 1යි 1යි. ඊළඟට රු R එනවා. R වලට 9. ඊළඟට 1යි 1යි 9. ඊළඟට රු කියනකොට U අකුර එනවා. සරු U අකුරට 3. එතකොට වුණා අපි අගයන් දෙනවා 1යි 1යි 9යි 3. එතකොට මේකේ සම්පූර්ණ අගය කීයද?
දැන් 1යි 1යි එකතු කරාම 2යි. 2ට 9ක් එකතු කරාම 11යි. 11ට 3ක් එකතු කරාම 14යි. එතකොට 14 කියන්නේ අංක දෙකක ඉලක්කමක්නේ. මේ 14ත් අපි නැවත එකතු කරනවා. 14 ලියන්නේ 1යි 4නේ. එතකොට 1යි 4 1 ධන 4 5යි. එතකොට ඒකේ වටිනාකම අංක 5. ඒ විදිහට මෙන්න මෙහෙම මුළු එකතුවේ වටිනකම අංක 5 නෙමෙයි අපිට එන්න ඕනේ අංක 8. අංක 8 එනවනම් ඒකත් ඊටාම හොඳයි කියලා කියනවා. ඇත්තටම ඒක මම දැකලා තියෙනවා. ඒක ඇත්තටම හොඳයි. ඉතින් ඒ නිසා මේ ගැනත් කල්පනා කරන්න ඕනේ. ඒ වගේම දැන් මේ S අකුරින් පටන් ගන්න. දැන් ඔය පොඩක් බලන්න S අකුරින් පටන් ගන්න ලස්සන වෙළඳ නාමයක් තියෙනවා. ඒකත් අර අංක 8 දකින්නකොටම අපිට S අකුරු පේනකොටම අංක 8 පේනවා. මේක ඊටාමත්ම හොඳයි, වාසනාවන්තයි. ඊළඟට අපිට පුළුවන් නම් හැම වෙලාවෙම මේ පේන සංකේතයන් වලත් අටේ ඉලක්කම එකතු කරන්න. ඒකත් ඊටාම හොඳයි. දැන් ඔබට පේනවද මෙන්න මෙතන. දැන් මේකේ මේ මෙතන S අකුර තියෙනවා. මේ අංක 8. මෙතනත් අංක 8. මේකත් අංක 8. මේ ඩොලර් කියන අංක හැදිලා තියෙන්නේ ඩොලරය කියන සංකේතය හැදිලා තියෙන්නේ අංක 8 නිර්මාණය වෙන විදියට. එතකොට මේ තුලින් ලොකු මේ අටේ ඉලක්කමයි මේ පේන්නේ. මේක හොඳ වෙළඳ සංදාමය ලෝගෝ එක. ඉතින් ඒ විදිහට තමයි පාවිච්චි කරන්නට ඕනේ. ඒක තමයි මට ඔබට කියලා දෙන්නට අවශ්‍ය උනේ. හැම වෙලාවෙම අඳුරු පැහැයන් පාවිච්චි කරන්න එපා, දිදුලන පැහැයන්. දිලිසීම තමයි වටින්නේ. ඉතින් එතකොට ඔබට ඉතාම ලස්සනට දිලිසෙන්නට පුළුවන්. ඔබේ ඔබ මේ පාවිච්චි කරන ඔබේ සංදාමයක් එක්කලා ඔබේ රැකියාව ඔබේ ව්‍යාපාරයෙන් දිදුලීමක් ලබා ගන්නට පුළුවන්, හොඳ ලාභ ලබා ගන්නට පුළුවන්. ඉතින් මම හරිම කැමති හැම කෙනාම දියුණු වෙනවා නම්, එහෙම හැම කෙනාම දියුණු වෙනවා කියන්නේ අපි රටක් විදිහට දියුණු වෙනවා කියන එක. රටක් විදිහට දියුණු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට පුදුමාකාර ශක්තියක් තියෙනවා මේ මුළු රටම දියුණු කරන්න. මේ මුළු ලෝකෙම ප්‍රබලතම රාජ්‍ය වෙන්න අපිට හැකියාව තියෙනවා. ඒ සඳහා තමයි ඔබව මේ තරම් බලගැන්වීමක් කරන්නේ, වෙන කිසි දෙයකට නෙමෙයි. එහෙනම් ඔබට පුළුවන් මේ වීඩියෝස් එක්කලා තවත් එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ විශ්වයේ ප්‍රබලතම විශේෂ ශක්තිය වැඩමුළුව සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවේදී මම හැම දරුවෙක් එක්කම කතා කරනවා. ඒ වැඩමුළුව මේ නිකන් තිබිලා වැඩක් නැහැ. මම ඔබ එක්කලා කතා කරන්න ඕනේ. කතා කරලා තමයි ඔබට අවශ්‍ය කරන මාර්ගෝපදේශණේ ලබා දෙන්න ඕනේ. ඒ නිසා හැම වැඩමුළුවකදීම මගේ වැඩමුළුවට ඕනම වෙලාවක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ලංකාවේ හිටියත් පිටරටක හිටියත් සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්න ඕනේ තනියම අභ්‍යාස කරන්න බැහැ කියලා හිතෙන අය. ඊට අමතරව කොච්චර අභ්‍යාස කරත් තාම ප්‍රතිඵල නැති අය. මොකද මේ අභ්‍යාසයන් තුලින් නෙමෙයි ප්‍රතිඵල ලැබෙන්නේ. ආධ්‍යාත්මීය පිරිසිදුකම තුලින් තමයි ප්‍රතිඵල ලැබීම සිද්ධ වෙන්නේ. ඔබේ ආධ්‍යාත්මය අර අපි කියන්නේ දැන් අපි බල්බ් එකක් පත්තු කරලා බල්බ් එක කළු පාට රෙද්දකින් වැහුවොත් ඒ බල්බ් එකෙන් එළිය එනවද? කොච්චර එළිය දුන්නත් වැඩක් නැහැ. එළිය එන්නේ නැහැ, විහිදෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඔබේ ආධ්‍යාත්මීය පිරිසිදුකම නැත්තම් ඔබේ ඕරාව ශක්තිමත් වෙලා නැත්තම් ඔබට මේ හැම ධනෙට එහෙම නැත්තම් ප්‍රසිද්ධියට ඔබට අවශ්‍ය කරන ඔබේ සිහින හඹා යන්න අවශ්‍ය කරන ඒ ආකර්ෂණ ශක්තිය නිකුතු කරගන්නට බැරි වෙනවා. ඒ තුල තමයි ගොඩක් වෙලාවට මේ ඔබේ මේ සාර්ථකත්වයේ රැඳී සිටින්නේ. ඒ නිසා ඔබේ ආධ්‍යාත්මීය පිරිසිදුකම ලබා ගන්නට තමයි මම ඔබට මාර්ගෝපදේශණේ ලබා දෙන්නේ. කොයිතරම් අභ්‍යාස කරත් තාමත් ඔබට ප්‍රතිඵල නැත්නම් ඔබට හිතෙනවා නම් ඔබ දුර්වලයි, ඔබට මේ ශක්තිය ලබා ගන්න ඕනේ, මේකට අවශ්‍ය කරන තවත් මොනව හරි ඇති. ඔබේ හිත කියන්න පටන් ගන්නවා. මේ මරියන්නේ සමහර දරුවෝ කියන උන්ට හීනෙන් මාව පේනවා කියලා. ඒ විදිහටම මාත් එක්කලා කතා කරලා දවස් දෙකකින් තුනකින් දරුවෝ මට පණිවිඩ දෙනවා. දැන් හරි, දැන් මට තේරෙනවා මේක කරන්න. දැන් මට කම්මැලි හිතෙන්නේ නැහැ. දැන් මට නිදිමත ගතිය හිතෙන්නේ නැහැ. එහෙම කියලා දරුවෝ කියලා වෙනවා. ඉතින් ඒක තමයි තියෙන මෙතන යථාර්ථය. ඔබට මම ඉදිරි වීඩියෝස් මගින් මේ පිළිබඳ තවදුරටත් ගැඹුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද
මම මේ දේවල් කියන්නේ අවබෝධයෙන්. දැන් කටපාඩමින් කියන දේ නෙමෙයි මෙතන අවබෝධය තියෙන්න ඕනේ. ඕනම දෙයක් අපි දැකපු ගමන් අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ දේ තමයි අපි ඔබට කියලා දෙන්න ඕනේ. ඒක තමයි මගේ යුතුකම. මට පැවරිලා තියෙන රාජකාරී එක. මට තියෙන්නේ දරුවන්ට මේ අවබෝධය ලබා දෙන්න. දරුවෝ හරි මාර්ගයට යොමු කරන්න. මේකෙදි මට කිසිම ප්‍රසිද්ධියක් කිසිම ගරු බුහුමනක් අවශ්‍ය නැහැ. මට ඕනේ ඔබව හරි මාර්ගයට එකතු කරලා මේ රටක් විදියට හැම කෙනාම සවිබල ගන්නලා ඉහළට නැගී සිටින්නට උදව් කරන්න. දැන් පුතේ සමහර කාලවලදී මේ හෙළ දීපයට මේ විශ්වයේ මේ සෝබාදහමින් විවිධ අයව එවනවා. ඒ වීම කරන්නේ ඔවුන්ට ලබා දෙන්නට ඕනේ මේ මේ මිනිසුන්ට සවිබල ගැනීම සඳහා. ඉතින් මට හිතෙනවා අපිටත් මේ පැවරිලා තියෙන රාජකාරී එහෙම දේවල් වෙන්න ඇති කියලා. ඒක නිසානේ අපිට මේක හිතෙන්නේ. මේක මෙහෙමම කරන්න ඕනේ කියලා හිතෙන්නේ. මේ විදිහට මේ අපි කටයුතු කරන විදිහටම තවත් පිරිසක් එන ඔබට පේනවා ඇති. මේ සමාජයේ ඉන්නවා පිරිසක් ඔවුන්ගේ සුභසිද්ධිය සඳහා නෙමෙයි. මිනිසුන්ගේ සුභසිද්ධිය සඳහා කැපවීමෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස එහෙම දේවල් කරන්නේ මේ සෝබාදහමට ඕනි මේ හෙළ දීපය හැම තිස්සෙම සවි බල ගන්නවා. හෙළ දීපේ ඉන්න හැම කෙනාම ශක්තිමත් කරලා ඉදිරියට අරගෙන ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේගේ උත්තම ධර්මයේ තියෙන එකම දීපය මේක. දැන් අවාසනාවකට අපි වහල් මානසිකත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒකෙන් මුදව ගන්නට ඒ නිසා තමයි ඇත්තටම මේ දේවල් හැම දෙයක්ම කියන්නේ. ඉතින් ඔබ මේ දේවල් පිළිපදින්න අනිත් අයටත් මේ දේවල් දැනගන්නට ලබා දෙන්න කියලා මම ඇත්තටම ඉල්ලීමක් කරනවා. ඒක තමයි ඔබට මේ අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම දේ. මම මේ දේ මට පුළුවන් තාක්කල් සිද්ධ කරනවා. කිසිම ලාභ ප්‍රයෝජනයක් තකා නෙමෙයි ඔබව සවිබල කැන්වීමටම පමණයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. ඔබට ඇපල් පැල, දොඩම් පැල, කිවි පැල ලබා ගන්නට අවශ්‍ය නම් ඒ ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට inbox පණිවිඩයක් එකතු කරන්න. විදේශ රටවල් වල හැදෙන හැම පැලයක්ම අපිට පුළුවන් පැල ටික අපි ලංකාව තුල හදා ගන්නට ඕනේ. මොකද පිටරටින් අපිට එන්නේ හැම ওই විදේශගත පළතුරක්ම රසායන ද්‍රව්‍ය අන්තර්ගත කළා. තව අවුරුදු දෙකක් ඇතුළත අපි ඒ පැල හැම එකෙම පළතාව ලබාගෙන අපේ දේශීය පළතුරු අපි ආහාරයට ගැනීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. ඒ නිසා ඔබට අවශ්‍ය නම් මම ඇපල් හදන හැටි කියලා දීලා තියෙනවා. හදා ගන්න බැරි වුණා නම් ඔබට පැලත් ලබා ගන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි.